සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතේ අවබෝධයට පැමිණෙනවයි කියන එක මිනිස්සෙක් ලබන ලොකු භාග්යක්. මේ අවදි වෙන්නට අවශ්‍ය වෙන්නේ අවබෝධ කරගෙන. මොනවද ජීවිතේ අවබෝධ කරගෙන අවදි වෙන්නට ඕනේ? මට නම් පෞද්ගලික ඔබ මගෙන් ඇහුවොත් ෆාදර් ඩැරල් ඔයාට මොනවද මේ මොහොතේදී අවබෝධ කරගන්න ඕනේ කියලා මං ඉස්සෙල්ලාම කියනවා, මගේ ප්‍රමාණය මා දන්න ආකාරයට සහ දෙවියන් වහන්සේ මගෙන් ඉල්ලන ප්‍රමාණය මොකක්ද කියලා මං දැනගන්න ආසයි. මොකද ඒක දැනගත්තොත් විතරයි රත්න අම්මේ තාත්තේ පුතේ දුවේ පමණට හරියන වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කරන දේ ඕව යන්න පටන් ගන්නවා. දැන් අපි කැමරා කරණේ අරගෙන බැලුවොත් කාර්ය ලයිට් එක ඕනට වඩා දුන්නොත් කාර්ය මේ මොහොතේදී ඒක ඕව ගතියක් ඇති වෙලා ඊට පස්සේ ඒකේ සුදු ගතිය නිසා අර ඩීටේල්ස් එන්නේ නැතුව යන්නට යන්න පුළුවන්. ඒ වගේම ජීවිතේ ඕනෑම දෙයක් ඕනට වඩා කරන්න ගියොත් කාර්ය එක්ස්ට්‍රීමිස් කෙනෙක් බවට පත්තුනොත් කාර්ය එතන සීමාව දන්නේ නැතුව යන්න පුළුවන්. අද ගොඩක් වෙලාවට ගොඩක් වෙලා ජීවිතවලට වෙලා තියෙන ලොකුම හානිය තමයි සීමාව නොදැන ක්‍රියාත්මක කිරීම. විහිළුවක් කරත් සීමාවක් නැහැ විහිළුවට. ඇස් වලින් කඳුළු වෙනකම්ම මේ මොහොතේ විහිළු කරනවා. තවත් කෙනෙක්ව මේ මොහොතේදී පල්ලෙහැට දාන්න වුණොත් ඒ තත්වෙට දානවා. සීමාව දන්නේ නැහැ. කන්න ගියොත් සීමාවක් දන්නේ නැහැ. ඒ නිසා කෑම ඔහේ කනවා. එස සුදු බයිබලයේ මේ විදිහට කියන උපදේශකයවත් සිරාක් පොතේ 37 වෙනි පරිච්ඡේදයේ 27 කියනවා, මාගේ පුත්‍රය ඔබේ ජීවිත කාලයේදී ඔබේ ප්‍රകൃති ස්වභාවය පරීක්ෂා කර බලන්න. අමේ පරීක්ෂා කර බැලීම ඉතාමත් යෝග්‍යයි. එස ඔහි ජීවත් වෙනවට වඩා නිකම්ම නිකං උදේ ඇහැරුණා දැන් ජීවත් වෙනවයි කියන මානසිකත්වයට වඩා මේ ඉන්න ස්වභාවය ගැන ප්‍රകൃති ස්වභාවය ගැන අවබෝධයට එනවා. දැන් ආපුවා මොනවද කියන්නට යන්නේ? හානි කර දේ බලා එයට ඉඩ නොදෙන්න. ආ, අසන පණිවිඩයක් නේ. ඔබේ මගේ ජීවිතේට යම්කිසි බාධකයක් තියෙනවා නම්, හානියක් පමුණුවන්න දෙයක් තියෙනවා නම්, ඔබව මාව පල්ලෙහැට තත්වෙට දාන්න දෙයක් තියෙනවා නම්, ඒක ගැන අවදියෙන් ඉන්නට ඕනි. නැත්තම් කාරිය මොකද වෙන්නේ? අන්තිමට කියන්න වෙන්නේ මං එච්චර හිතුවේ නෑ යානේ, මට එච්චර එහෙම දෙයක් වෙයි කියලා මං දැනුණේවත් නැහැ. එහෙම වුණානේ මං මොනව කරන්නද දැන් ඉතින්? ඇයියේ, හානි කර දේ ගැන අවබෝධය තිබිලා නැති නිසා තමයි එහෙම වෙන්නේ. ඒ නිසා ඔබේ මගේ ජීවිතයට ගොඩක් දේවල් ඇතුල් වෙන්න බලාගෙන ඉන්නවා. පුද්ගලයෝ ඇතුල් වෙන්න බලාගෙන ඉන්නවා, භාණ්ඩයන් ඇතුල් වෙන්න බලාගෙන ඉන්නවා, ඒක එක පරිසරයන් වලින් එන දේවල් ඇතුල් වෙන්න බලාගෙන ඉන්නවා, චරිත ලක්ෂණයන් ඇතුල් වෙන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ගොඩාක් දේවල් ඇතුල් වෙන්න බලාගෙන ඉන්නේ. හැබැයි ඔබට බාරයි පුතේ දුවේ අම්මේ තාත්තේ ඕන දේ විතරක් අරගෙන ඕන් නැති දේ ජීවිතෙන් එළියෙන් තියන්නට ඕනේ. දැන් මේක ඉතාමත් යෝග්‍ය ක්‍රියාවලියක්. අවශ්‍ය දේ විතරක් අරගෙන අනවශ්‍ය දේවල් ඔක්කොම එළියෙන් තියන්නට ඕනේ. දැන් අපි මොකද කරන්නේ? අවශ්‍ය දේ, අවශ්‍ය නැති දේ මේ මොදි අපි ගන්නවා. මට ඒක ඕනෙත් නැහැ. හැබැයි වෙන එක්කෙනෙකුට ඒක ඕනේ. ඒ නිසා එයා කියනවා මේ මොදි මට ගන්න කියලා. ඒ නිසා මම ගන්නවා. එයා කියනවා මට කරන්න කියලා. ඒ නිසා මම කරනවා. එයා කියනවා අපි යන් කියලා. මට යන්න ඕනේ නැහැ. නමුත් යනවා. අන්තිමට මොකද වෙන්නේ? අමාරුවේ වැටෙන්නේ කවුද? මම. මොකද මම අවබෝධයකින් තුරුව ඒ කර්තව්‍යයට මං ඇතුල් වෙනවා. ඒ නිසා ඉතාමත් පැහැදිලිවම ස්වාමීන් වහන්සේ තුල මෙහෙම කියනවා, මන්ද සියලු දේ දෙනාට යෝග්‍ය නොවන හේනි. මන්ද සියලු දේ සෑම කෙනාටම යෝග්‍ය නැහැ. එයාට හොඳ වෙන දේ මට හොඳ නැතුව යන්න පුළුවන්. මට හොඳ දේ එයාට හොඳ නැතුව යන්න පුළුවන්. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ යෝග්‍ය දේ මොකද්ද කියලා අපි බලන්නට ඕනේ. යෝග්‍ය දේ මොකද්ද? මට යෝග්‍ය දේ මොකද්ද? එයාට යෝග්‍ය දේ මොකද්ද? ස්වාමි පුරුෂයාට යෝග්‍ය දේ මොකද්ද? භාර්යාවට යෝග්‍ය දේ මොකද්ද?
මේ ගැන අවබෝධයට ආවොත් විතරයි අම්මා තාත්තට පුළුවන් වෙන්නේ පුතාට දුගුවට යෝග්‍ය දේ මොකද්ද කියලා බලලා දෙන්න. නැත්නම් මම ආසයි ඒ නිසා මම දුන්නයි කියලා කිව්වොත් ඒකේ වැදගත්කමක් නැහැ. ඒ නිසා මේ දවස්වල තෑගි භෝග ගන්න කාලේනේ. ඒ නිසා බලන්න මොකද්ද යෝග්‍ය, මොකද්ද සුදුසු, මොකද්ද අවශ්‍ය, ඒක දෙන්න. මොකද්ද ඔබට සරලන්නේ ඒක ගන්න. එතකොට ඔබේ ජීවිතය තුළ අවබෝධයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් වේවි. ජේසු පිටා.